රවින්ද්‍රන්දනිය අපි ආදරයට කියන්නේ රවි. මම කියන්නේ රවි. රවි කියන්නේ මගේ සිනමා ජීවිතයේත් මගේ වේදිකා ජීවිතයේත් මුල කාලේ ඉඳලම හිටපු නළුවෙක්. මමයි රවි ඉස්සලාම රඟපෑවා මූදුපුත්තු නාට්‍ය රඟපෑවා. රංග ශිල්ප ශාලිකාවෙන් කරපු ලයිනල් වෙන්ටේජේදී. ඒ වගේම රවි ඉස්සලාම රඟපාපු චිත්‍රපටිය කළුදිය දහරේ මගේ කටහඬ තමයි කළුදිය දහරේ තියෙන්නේ. ඒ වගේ සෑහෙන ජීවිතේ සැහැන තැන්වලින් මා සම්බන්ධ වෙලා තියෙන රවිගේ සිනමා ජීවිතයට. දැන් හැමෝම දැන් රවි සුනිල් කමල් මාලිනි ඔක්කොමල කිව්වනේ පස්සෙන් දෙන්න ඕගලන්ට දැනුවත් කරන්න කියලා කිව්වා. මහජනතාව ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්න එහෙම තියෙනවා කියලා. මම හිතන්නේ ඒ කරනවට අමතරව මම තව හිතන දෙයක් තමයි අපි දැන් පුරුදු වෙලා තියෙන ෆාදර්ස් ඩේ මදර්ස් ඩේ වගේ දේවල් ඒ වගේ එක දවසකට සීමා කරන්න පුළුවන් දේවල් නෙමෙයි රවින්ද්‍ර රන්දිනිය සිනමාවේ කරලා තියෙන්නේ. සිනමාවේ මට නම් පෙම් කරලා නැහැ. වයිල කරලා තියෙනවා ඇති වෙන්න. යුගයකට අයිති වෙන්නෙත් නැහැ. දැන් මාළීට මම අයිති උනට ඒක නැහැ. ඒ වුණාට හැමදාම අපි හොඳ යාළු. හොඳ යාළුවා කියන්නේ සිනමා රංගපාණ්ඩි ගිහමත් රවිගෙන් ලැබෙන සහයෝගය අනන්තයි අප්‍රමාණයි. මට එහෙම සහයෝගයක් කිසිම බොරු කියන්න ඕනේ නැහැ, කිසිම නළුවෙක්ගෙන් ලැබිලා නැහැ. ඒ රවි ඒ සිනමාවේ කේ කරන චරිතයට බහිනවා විතරක් නෙමෙයි, එයාගේ වටේ ඉන්න අනිත් චරිතවලටත් බහිනවා. බැහැලා තමයි අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්නේ. තේ අතින් බැලුවාම රවි හැම දෙයක්ම හරියට අධ්‍යයනය කළා. රඟපෑමේ ඒ චරිතය අධ්‍යයනය කරලා ඒ චරිතේ ජීවත් වෙනවා. එක කාලෙම මම මතයි දඩේම චිත්‍රපටිය අන්තිම කාලේ අපි දෙන්න තරහ වෙනවා. ඒ කියන්නේ එච්චර ඒ ගිහිල්ලා ඒ කියන්නේ රවි කැරක්ටරේ එච්චර ගිහිල්ලා අන්තිමට ෂූට් කරේ මේ කරගාන ජාවනිකාව. මම හිතන්නේ එතෙන්ට එන්න තැනට ලෑස්ති වෙලා තිබුණා. මම මොන හරි කිව්වොත් තරහ යනවා. මම මොන හරි ඒ වගේ ගතියකුත් තිබුණා. මම හිතන්නේ රවි චරිතර කොහොම හරි බොහොම බැරෑරුම ගැඹුරටම යන හින්දා කියලා. ඒ වගේම මම කියන්නේ රවි කියන්නේ ඒට අමතරව ඉතාමත් හොඳ මිනිස්සෙක්. ඉතාමත් හොඳයි. හැම කෙනෙක්ගේම හැම දෙයකටම සහභාගී වෙලා තියෙනවා. මම හිතන්නේ කිසිම කෙනෙක්ට කියන්න පුළුවන් කියලා රවි මගේ උත්සවයට ආවේ නැහැ. මගේ අම්මගේ තාත්තගේ ෆියුනරල් එකට ආවේ නැහැ. කිසිම හොස්පිටල් එකට ආවේ නැහැ කියන්නේ. රවි හැම තැනම ඉන්නවා. මගේ දුවට අවුරුදු 15ක් එතකොට ඩෙන්ගු හැදුනා. දොර ඇරගෙන ඉස්සලා මම කතා කරලත් නැහැ. දොර ඇරගෙන ඉස්සලා මා රවි 5 දිනක් අරගෙන ලේ දෙන්න. දැන් කාලේ වගේ එහෙම ලේ දෙන්න එක මම ඉස්සර ලේ දෙන්න ඕන. ඩෙන්ගු හැදුනාම 5 දිනක් නේවි එකෙන් අරගෙන ඇතුළට ඇවිල්ලා එහෙම දේවල් කර මට ඒක හැමදාම මතක. මම ඊයේ මගේ දුවටත් මතක දුවා පුතා රවි අංකල් වට ලේ දෙන්න ආවා කියලා. ඒ වගේ ඉතාමත් මනුෂ්‍යකම කියන අතින් ඉතාමත්ම හිල තැනක තින්න කෙනෙක් රවි. මට හරි සන්තෝෂයි මම රවිත් එක්ක ගොඩක් චිත්‍රපට කරලා තියෙනවා. ඒ භාග්‍ය ලැබිච්ච දේ ප්‍රේමතා නොවුනත් අපි හොඳ යාළුවෝ, හැමදාම හොඳ යාළුවෝ. ප්‍රීතිත් දන්නවා තව හොඳ යාළුවෝ කියලා. කුමත් දන්නවා. ජයගම ශ්‍රී ලංකා මේ 17 සහ 18 නුවරඑළිය සිනේසීටා ක්‍රීඩාංගණයේදී මේ 17 වෙනිදා ජනප්‍රිය ශිල්පීන් රැසක් සහභාගී වෙන සංගීත සැඳෑව ඇතුල්වීම නොමිලේ.